අයිබෝවන්. තවත් සුන්දර සිකුරාදාවක් අපි මේ විදිහට අද සිකුරාදා සංහිඳෙන් ඔබ මුණ ගැහෙනවා. සංහිඳෙන් අද අපිට කතාබහ කරන්නට කරුණුකාරණා බොහොමයක් තියෙනවා. ඒ නිසා ඒ කරුණුකාරණා වෙනුවෙන් වැඩි ඉඩක් වෙන් කරගෙන වැඩි ප්‍රමාණයක් නැතුවම සංහිඳේ මුල්ම කතාබහට යොමු වෙන්නට මම අද කල්පනා කළා. සංහිඳෙන් අපි අද මුලින්ම කතාබහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ බම්බලපිටියේ ශ්‍රී වජිරාරාම දහම්පාසල් සියවස් සමරු උළෙල පිළිබඳව. මේ කතාබහ වෙනුවෙන් අද සංහිඳ මැදිරියට වැඩමවා වදාළ බම්බලපිටියේ ශ්‍රී වජිරාරාම දහම්පාසලේ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුකිත හිමිපාණන් වහන්සේ අපි පිළිගන්නවා ගෞරවපූර්වක නමස්කාර බැතියමුතු හම්ද්‍රෝණි. ඒ වගේම සංහිඳ වෙනුවෙන් තවත් මේ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්නට පැමිණි බම්බලපිටිය ශ්‍රී වජිරාරාම දහම්පාසලේ නියෝජ්‍ය ප්‍රධානාචාර්ය ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් ප්‍රියන්ත මායදුනේ මහතාවත් අපි බොහොම ගෞරවයෙන් යුතුව අද පිළිගන්නවා. මම මේ කැමති මේ කතා බහ ආරම්භ කරන්න අපි හාමුදුරුවන්ගෙන්. දැන් බම්බලපිටිය ශ්‍රී වජිරාරාමයේ කියලා කියන්නේ මේ දහම්පාසල විශේෂයෙන් දහම් අධ්‍යාපනය පෝෂණය කරන තෝ තැන්නක්. ඒ වගේ වටිනාකමක් එක්ක, ඒ වගේ වැදගත්කමක් එක්ක කොහොමද මේ දහම් පාසල ආරම්භ වෙන්නේ? මොන වගේ අරමුණක් එක්කද මේ දහම් පාසල ආරම්භ වන්නේ? කොහේද මහත්මනිය, විශේෂයෙන්ම පළමු කොටම අපේ කෘතඥතාවය ස්තුතිය පළ කරනවා ජාතික නාලිකාව ජාතික රූපවාහිනියට අපිට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව. බම්බලපිටියේ වජිරාරාම දහම් පාසල ආරම්භ වෙන්නේ 1918 අවුරුද්දේදී. 1918 අවුරුද්ද කියලා කියන්නේ අධිරාජ්‍යවාදී යටත් විජිතකරණයෙන් ලංකාව පීඩාවට පත්වෙච්ච අවුරුදු 133ක කාල සීමාවේ අවසාන කාලය, අවසාන දශක කිහිපය ගෙවිච්ච අවධිය. ඉතින් ඒ කාලේ මේ බොහොම කලබල වෙලා තියෙන යුගයක්. බම්බලපිටියේ වජිරාරාමයේ ආරම්භ වෙන්නේ 1901 අවුරුද්දේදී. ඊට පස්සේදී අපි අහලා තියෙනවා ලංකා ජාතික සංගමය ආරම්භ වෙනවා, අමද්දේප මහා සභාව ආරම්භ වෙනවා. ඔය ආදී වශයෙන් 915 විවිධ කැරලි කෝලාහල සිද්ධ වෙනවා. පළවෙනි ලෝක යුද්ධේ ලෝක සිද්ධ වෙනවා. එතකොට මේ වගේ ටිකක් සංකීර්ණ සමාජයක්, සංකීර්ණ පරිසරයක් කොළඹ නගරයේ තිබිච්ච වෙලාවක තමයි බම්බලපිටියේ වජිරාරාමය ආරම්භ කොට වදාළ පැලෑනේ සිරි වජිරඥාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක් පරිදි පුංචි ධර්ම පන්තියක් තමයි මුලින්ම ආරම්භ වෙලා තියෙන්නේ. ඉතින් උන්වහන්සේ මෙහෙම දෙයක් ආරම්භ කරන්න හේතු වෙන්න ඇත්තේ අනිවාර්යෙන්ම මේ වෙනකොට 19 වෙනි සියවසේදී යම් යම් ජාතික නැගිටීම් සිද්ධ වුණා. හැබැයි මේ 19 වෙනි සියවසේ, 20 වෙනි සියවසේ මුල් භාගයේ වෙනකොට ඒ ජාතික ශක්තිය ටික ටික අඩු වෙලා තිබුණා අපේ සිංහල බෞද්ධ ජනතාව තුළින්. විශේෂයෙන් කොළඹ නගරේ දීර්ඝ කාලයක් බොහොම පීඩාවට පත් වෙච්ච නිසා තෙන්නේ ඇති. ඒ වගේම ගොඩක් දෙනෙක් තමන්ගේ නම් ගොත් පවා අත්හැරමින් පන්සලෙන් ආශ්‍රය දුරු කරගනිමින් ඈත් වෙමින් තිබිච්ච පරිසරයක්. අන්න ඒ පරිසරයේ පැලෑනේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඉතාම දුරදකින වැඩපිළිවෙළක්. උන්වහන්සේ කල්පනා කළේ නෑ මේ සටන්නට සටනින් පිළිතුරු දෙන්න. උන්වහන්සේ මේ තිබිච්ච අර්බුදයන්ට, අරගලයන්ට අරගලයකින් පිළිතුරු දුන්නේ නෑ. උන්වහන්සේ කළේ තව පරම්පරා දෙක තුනක් පිළිබඳ අනාගතය දැකලා, අනාගතයේ මේ කොළඹ නගරයේ කටයුතු කරන, අනාගතයේ මේ රටේ ඉහළ පුටුවලට එන අයට ධර්මයේ පිළිබඳ යම්කිසි ශක්තියක්, හැඟීමක් දෙන්න ඕනෑ කියලා කල්පනා කළා. උන්වහන්සේ දහම් පාසලක් පිහිටුවා වදාළා. ඉතින් ඒ දහම් පාසල තමයි බම්බලපිටිය වජිරාරාම දහම් පාසල වෙන්නේ. ඉතින් ඒක අපිට හරියටම උන්වහන්සේගේ ඉසිවර නුවණ, අනාගතයේ පුරෝකථනය කරගැනීමේ ශක්තිය කොයිතරම්ද කියලා පැහැදිලි වෙන කරුණක් තමයි 1921 විතර අවුරුද්දේ ගත්ත පරණ ඡායාරූපයක් තියෙනවා. ඒ පරණ ඡායාරූපේ අපේ පස්සේ කාලයක රටේ ජනාධිපතිවරු වෙච්ච, අගමැතිවරු වෙච්ච ජේ.ආර්. ජයවර්ධන මහත්මයා, ඒ වගේම ඩඩ්ලි සේනානායක මහත්මයා, ඊට පස්සේ රොබර්ට් සේනානායක මහත්මයා, බර්නාඩ් සොයිස මහත්මයා ආදී බොහෝ දෙනෙක් ඒ ධර්ම පන්ති ඉගෙනගෙන ඉන්න බව පේනවා. ඉතින් ඒ වගේ උන්වහන්සේ බොහොම දුරදක්නා වැඩපිළිවෙලකින් තමයි මේ දහම් පාසල එදා ආරම්භ කරලා තිබෙන්නේ. හොඳයි. දැන් වසර 100ක කාලයක් ගෙවිලා ගිහිල්ලා තියෙනවා. ඒ වසර 100ක කාලය තුළ දහම් පාසල විශේෂයෙන් රටේ බෞද්ධ අධ්‍යාපනය නගා සිටවන්න ලොකු මෙහෙවරක් කර තිබෙනවා.
එහි තවත් ප්‍රතිඵලයක් මේ වසරේදී එළිදක්වන්නට දහම් පාසලේ සියලු දෙනාම සූදානමින් ඉන්න අවස්ථාවක තමයි අපි මේ පිළිබඳව කතා බහ කරන්නේ. ලේකම්තුමා, දැන් සියවෙනි වසර සමරන්නට කොහොමද තියෙන සූදානම? මොන වගේ වැඩ කටයුතුද මේ වෙනුවෙන් සංවිධානය කර තිබෙන්නේ? ඔව්, අපි ඇත්තටම 2017 අවුරුද්දේ අගෝස්තු 18 වෙනිදා වර්තමාන අපේ මහානායක දෝරණ ත්‍රිකුණාමලයේ ආනන්ද මහානායක හාමුදුරන්ගේ අනුශාසනා පරිදි අපේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේත්, අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේත්, ආචාර මණ්ඩලයත්, අපේ ශාසන ශ්‍රාවිකා සමිතිය, කාර්යසාධක සමිතිය, මේ සියලු දෙනා එකතු වෙලා දහම් පාසලේ දෙමාපිය සිසුන්ගේ අදහස් අරගෙන සියවස් සමරුව වැඩසටහනක් සකස් කළා. මේ වැඩසටහන එකක් ආධ්‍යාත්මික සංවර්ධනය, අනිත් එක දහම් පාසලේ භෞතික සංවර්ධනය, අනිත් කාරණේ තමයි අපෙන් කෙරෙන්න ඕන සමාජ වගකීම් ඉටු කිරීම කියන කාරණා. මේ හදාගත්තු සියවස් සමරුව වැඩසටහන අනුව අපි බොහෝ කාරණා මේ වෙනුවටත් ඉෂ්ට කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ සියවසේ අපි දහම් පාසල අපි සති දහම් පාසලක් විදියට ආරම්භ කළා. ඒ කියන්නේ දරුවන්ට සතිමත්ව තමන්ගේ කටයුතු කරගන්න, සතිමත්ව ඇවිදින්න, සතිමත්ව ආහාර ගන්න, සතිමත් අධ්‍යාපනය ලබන්න, හැම කාරණයක්ම සිහිය පිහිටුවාගෙන කරන අධ්‍යයනයක් විදියට ඒ භාවනාවක් මුල් කරගෙන සති දහම් පාසලක් විදියට අපේ දහම් පාසල ආරම්භ වුණා මේ සියවසත් එක්ක. ඒ ඇරෙන්න අපි මේ සියවසේ කොළඹ නගරයේ අගනුවර කේන්ද්‍ර කරගෙන දැනට ඉංග්‍රීසි මාධ්‍යෙන් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්න අපේ සිංහල බෞද්ධ දරුවන්, ඒ දරුවන්ට සිංහල භාෂාව ඉක්මනින් අල්ලගන්න අමාරු නිසා ඉංග්‍රීසි මාධ්‍යයෙන් දහම් අධ්‍යාපනය ආරම්භ කරනවා මේ වසරින්ද. ඒ වගේම අපි දුෂ්කර දහම් පාසල් තුනක් තෝරගෙන ඒ දහම් පාසල් තුනේ භෞතික සම්පත් වැඩි දියුණු කරලා මානව සම්පත්වලට පුහුණු කටයුතු ආරම්භ කරන්න, ඒ වගේ මේ දුෂ්කර දහම් පාසලට සටහන දිගටම හැම අවුරුද්දෙම කරන් යන කියලා මහානායක හමුදුර අපට උපදෙස් දීලා තියෙනවා. මේ විදියට දරුවන්ගේ එක පැත්තකින් ආධ්‍යාත්මික පැත්තෙන් ගුණ යහපත් දරුවන් පිරිසක් විදියට වෙනස් කරන්නේ කොහොමද? ඊළඟට තවත් දන්නවා මේ දැනට සිටින සිසු සංඛ්‍යාවත් එක්ක තවදුරටත් ළමයි ඉල්ලුවම ඇති වෙනකොට ඉඩ පහසුකම් මදි, ඒවට භෞතික සම්පත් වැඩි දියුණු කිරීමත් මේ සමගම කෙරෙනවා. දැනට දරුවෝ කොච්චර විතර ප්‍රමාණයක් අධ්‍යාපනය ලබනවද? දැනට සිසුන් 2000කට අධික ප්‍රමාණයක් මේ දහම් පාසලේ අධ්‍යාපනය ලබනවා. ඉතින් ඒක අපේ දහම් පාසල ගොඩක් වෙනස්. ඒ කියන්නේ මේ ඔක්කොම ඩෙස් බංකු තියලා එහෙම ඉගෙන ගන්නෙ නැහැ. ඒ ඉහළ පන්තිවල ළමයින්ට විතරයි තියෙන්නේ. අනිත් ඔක්කොම පැදුරු දාලා බිම ඉඳගෙන අධ්‍යයනය ලබන්නේ. මොකද මේ තියෙන ඉඩකඩ, අනිත් පැත්තෙන් එකක් ඉඩකඩටත් වඩා ළමයි පුංචි කාලේ මේ අනතිමානී ගුණයෙන් පෝෂණය කරන්න ඒ විදියට පහසු ඇති වෙන්න තමයි ඒ දරුවන් පුහුණු කරන්නේ. ඒ විදියට දහම් පාසලේ කාර්යයන් පොදුවේ ගත්තොත් අපේ දහම් පාසල වෙනස් වෙන්නේ කොහොමද කියලා ගත්තොත්, එක පැත්තකින් අපි 20 වෙනි සියවසේ හැරිලා බැලුවොත් එහෙම මේ රටේ රාජ්‍ය පරිපාලනයට සම්බන්ධ වෙන රාජ්‍ය නායකයින් මැති ඇමතිවරුන් විතරක් නෙමෙයි නීති පරිපාලන කළමනාකරණ සහ පෞද්ගලික අංශයේ අද රටේ ඉන්න කීර්තිමත් පුරවැසියන් රාශියක් බිහි කරලා තියෙනවා. ඒ වගේම අපේ දහම් පාසල මේ ඉහළම තනතුරු දරන අයගේ දරුවන්ගේ ඉඳන් එදිනෙදා පොලක කම්කරු රස්සාවක් කරන ත්‍රිවිල රථයක් හදන සියලු දරුවන්ට පොදුවේ විවෘත වෙලා තියෙනවා. ඒ ඕනම දරුවෙකුට මේ ඕනම තනතුරක ප්‍රධාන ශිෂ්‍යනායක තනතුරු දක්වා එන්න පුළුවන් විවෘත විවිධ පෙනෙන ක්‍රියාකාරකමක ශික්ෂණය කරන්නේ අපි. ඒ නිසා අපේ දහම් පාසලේ විශේෂයකට තියන්නේ අපි වෙනත් දහම් පාසල් වගේ තරඟවලට දරුවන් තියන්නේ. අපේ වජිරාරාම දහම් පාසල් සියල්ලම අපි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විභාගේ හැරෙන්න තරඟවලට තියන්නේ. ඒක අපේ මඩිහේ මහානායක හාමුදුරුවන් මේවා ව්‍යාප්ත කරනකොට දරුවන්ට තවත් තරඟ ඇති කළ තරඟ වෙහෙස කරන්නේ නැති දරුවන්ට බොහොම සැහැල්ලුවෙන් බොහොම මේ සංහිඳියාවකින් කටයුතු කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න ඕන නිසා ඒ තරඟ වලට අපේ දහම් පාසලේ ළමයි ඉදිරිපත් කරන්නේ. ඒක නිසා තමයි අපේ දහම් පාසල අනිත් දහම් පාසලට වඩා වෙනස්. හඳුනන්නේ දැන කොළඹ නගරය කියලා කියන්නේ බොහොම කලබලකාරී තැනක්. ඒ වගේම මෙහි ජීවත් වෙන බොහෝ දෙනෙක් බොහොම කාර්යබහුල ජීවිත ගත කරන්නේ. ඒ අතර කොහොමද මේ නගරයේ ජීවත් වෙන අම්මල තාත්තලා තමන්ගේ දරුවන්ව දහම් අධ්‍යාපනයට යොමු කරන්න තියෙන ප්‍රවණතාවය කොයි වගේද? දරුවෝ කොහොමද ඒකට දක්වන අනුකූලතාවය? ඇත්තටම හඳුනන මේ වෙලාවේ මම මේ වෙලාව පණිවිඩයක් දෙන්න හොඳ අවස්ථාවක්. අපිට දෙමාපියන්ගෙන් මේකට ලැබෙන උනන්දුව සම්බන්ධයෙන් 100%ක් සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. ඒ තමයි මේ මෙතන අපි හැම දෙනාම මේ පවතින රටාවත් එක්ක හරිම වේගවත් වෙලා තියෙනවා. හරිම කාර්යබහුල වෙලා තියෙනවා.
ඉතින් ඒ කවර කාර්ය බහුලතාවයට ඒ වේගයට අපි හිතන්නේ නැතුව අපි දුර කල්පනා කරන්නේ නැතුව අපි බොහොම ළඟ විතරක් කල්පනා කරලා අපි දරුවන්වත් ඒකටම තල්ලු කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ උපකාරක පන්ති සහ නානාවිධ දේවල් නිසා දරුවෝ ඉතාම කාර්ය බහුල වෙලා සමහර වෙලාවට දරුවෝ රෑ 11 12 වෙනකන් පන්තිවල ඉන්නේ. ඉතින් ඒ දරුවෝ දහම් පාසලට එන්නේ ඉතාම වෙහෙසටපත් වෙලා. ඉතින් ඒ නිසා තමයි අපේ නියෝජ්‍ය ප්‍රධානාචාර්යතුමා සඳහන් කළ පරිදි අපිත් තරගවලින් ඈත් වෙන්න ඕන. අපිත් මේ තරග විභාගයි තරගාවලි වලින් ඈත් වෙලා අපි ඊට වඩා මනස නිවන සංසිඳවන තැනක් කරන්න ඕන කියන අදහසේ ඉඳලා කටයුතු කරන්නේ. ඉතින් දරුවන්ගේ ඒකට ලොකු ආකර්ෂණයක් තියෙනවා. අපි වෙනම ළමා සීල සමාදානයක් පවත්වනවා පොය දවසට. ඉතින් ඒ ළමා සීල සමාදානය හැම දරුවෙකුටම පුංචි දරුවන්ට ඇවිල්ලා සිල් සමාදන් වෙන්න පන්සලේ ගත කරන්න අවස්ථාව දීලා තියෙනවා. ඒ වගේම හැම ළමයෙකුටම පුංචි කොට්ටයක් හම්බ වෙනවා. ඒ කොට්ටෙ ගෙදර අරගෙන ගිහිල්ලා භාවනා කරන්න තමන්ට බුදුමැදුර තියාගෙන නැත්නම් ඇඳ උඩ තියාගෙන පන්සලේදී අපි කියලා දෙනවා කොහොමද ඒක කරන්න කියලා. ඉතින් ඒ වගේ ඒගොල්ලන්ට ධර්මයත් එක්ක ඉන්න හිත නිවා ගන්න අවශ්‍ය කරන පරිසරය අපි හදලා දීලා තියෙනවා සහ හදමින් පවතිනවා. හැබැයි ඒකට දරුවන්ගේ අනුකූලතාවයක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ අපේ දහම් පාසලේ විතරක් නෙමෙයි ලංකාව පුරාම දහම් පාසල් වල දරුවන්ගේ දෙමාපියෝ රාශියක් ඉන්නවා. ඉතින් ඒ දරුවන්ට ඒ දෙමාපියන්ට විශේෂයෙන්ම මේ වැඩපිළිවෙල හොඳට තේරුම් අරගන්නට ඕන. දෙමාපියන්ට යෙදෙන නමක් තමයි දහමේ පුබ්බාචරිය කියලා. පුබ්බාචරිය කියලා කියන්නේ පූර්ව ආචාර්යවරු. මේ පෙරපාසල් ගුරුවරයා කියන සංකල්පය බොහොම පස්සේ කාලේ කියන එකක්. නමුත් ඇත්තටම අපේ පුබ්බාචරිය පෙර ආචාර්යවරයා වෙන්නේ අම්මයි තාත්තයි දෙන්නා. ඒ නිසා අම්මයි තාත්තයි දෙන්නට ලොකු වගකීමක් තියෙනවා. ලොකු වගකීමක් තියෙනවා දරුවාට දහම දෙන්න. මොන ආගමේ වුණත් ඒක බෞද්ධ විතරක් නෙමෙයි මේ පණිවිඩය අපි හැම දෙනාම අටම අදාළයි. කිතුණු වේවා, ඉස්ලාම් වේවා, හින්දු වේවා. මොන අම්මෙකුට වුණත් තාත්තෙකුට වුණත් තමන්ගේ දරුවව දහමට යොමු කරනවා නම් අනාගතයේදී නරක විපාක අත්විඳින්න වෙන්නේ නැහැ, අඬන්න වෙන්නේ නැහැ. පාසල් නිවාඩු කාලය නිසා දරුවෝ ගෙදර රැඳෙන මොහොතක් විශ්වාස කරන අම්මලා තාත්තලත් අද සංහිඳත් එක්ක එකතු වෙලා ඉද කියලා බොහොම වටිනා කාරණාවක් හම්දුරෝ සිහිපත් කළේ. මම හිතන්නේ ද අම්මලා තාත්තලා විදිහට ඒ කාරණාව බොහෝ දිනකට ඉතා වැදගත් වෙවි. ලේකම්තුමා අවසන් වශයෙන් සඳහන් කරමු අපි 19 වෙනිදා පැවැත්මෙන වැඩසටහන පිළිබඳව කොහොමද මේ වැඩ කටයුතු සංවිධානය කරලා තියෙන්නේ පිළිබඳව කතා කරමු. සඳහම සවිමත් පරම්පරාවක් මිනිස් දහම් සරු ශ්‍රී ලංකාවක් කියන තේමාවයට තමයි අපි මේ සේවස් සමර වැඩසටහන සංවිධානය වෙන්නේ. 19 වෙනිදා හවස 2ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සේවස් සමර වැඩසටහන අපේ අමරපුර සමත් සංඝ සභාවේ උත්තරීතර මහානායක කොටකොඩ ධම්මාස මහානායක මාහිම්පාණන් වහන්සේගේ මූලාසන අරුඩත්තේ ආරම්භ වෙනවා. මේ සඳහා අතිගරු ජනාධිපතිතුමත් ගරු අග්‍රාමාත්‍යතුමා ඇතුළු මැති අමතුරු රාශියකුත් විවිධ ක්ෂේත්‍රවල විශේෂ ප්‍රබුන් රාශියකුත් බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ උත්සවයට සහභාගි වෙනවා. ඒ උත්සවය සියලු කටයුතු මේ වෙනුවට මේ අපේ සියලු දෙනා එකතු වෙලා මහානායක හමුදුරන්ගේ උපදෙස් පරිදි සකස් කරලා තියෙන්නේ. උත්සවය සඳහා ඇත්තටම ආරාධිත අපිට ගොඩාක් අය කැඳවන්න බැහැ. බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ සීමිත ඉඩකඩක් තියෙන නිසා ඉදිරියේදී අපි විහාරස්ථානයේ තියෙනවා සියමත් සමර ප්‍රදර්ශනය දෙසැම්බර් මාසෙ විතර වෙන විට. ඊළඟට දැනට උත්සවයේ දවසේ අපි ග්‍රන්ථ ක්‍රීපයක් අපේ ස්වාමීන් වහන්සේලා විසින් කලින් වජිරාම නායක හඳුර ලියපු ග්‍රන්ථ ක්‍රීපයක් පුනර්මුද්‍රණය වෙනවා සේවා සමර ග්‍රන්ථයට අතිරේකව. උත්සව අවස්ථාවේ ඒ ටික අපි පිරිනමනවා, එළි දැක්වෙනවා. ඊට අමතරව අනිත් කටයුතු, අනිත් ග්‍රන්ථ මුද්‍රණ කටයුතු, ඒ කියන්නේ අනාගත පරම්පරාවට ඒව රැගෙන යන්න ඕන නිසා ඒ සියල්ල අපි ඉදිරියේදී පැවැත්වෙන දෙසැම්බර් විතර වෙනකොට පැවැත්වෙන සියවස් සමර ප්‍රදර්ශනයේදී සියලුම දෙනාට සහභාගි වෙන්න, විවෘතව සහභාගි වෙන්න දෙමව්පියන්ට ආදිශ්‍යයන් විශාල සංඛ්‍යාවක් ඔබතුමිට තේරෙනවා ඇති. සියලු සිසුන්ටවත් මේකට එන්න බෑ. සිසුන් 2000කට එන්න බෑ. එහෙමනොත් එහෙම 1600කට විතර තමයි අසුන් තියෙන්නේ. ඉතින් බොහොම සීමා සහිත ප්‍රමාණයකට තමයි එන්නේ. අනිත් සියලුම දෙනාට ඉදිරිදී පැවැත්වෙන ආගමික කටයුතු තියෙනවා. ඒ සියල්ලෙදිම අපි සහභාගී කරවන්න අපේක්ෂා කරනවා. හොඳයි. අපිත් බලාපොරොත්තු ඉදිරියේදීත් ඒ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්නට සංහිඳෙන් අපිට අවස්ථාවක් ලැබේවි. අපි කතා බහ කළේ බම්බලපිටියේ ශ්‍රී වජිරාරාම දහම් පාසල් සියවස් සමරු උළෙල පිළිබඳව ඒ කතා බහ වෙනුවෙන් අද සංහිඳ මැදිරියට වැඩමවා වදාළ ප්‍රධානාචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය මීගොඩ සුගත ස්වාමීන් ද්‍රන් වහන්සේට අපි
නමස්කාර පූර්වක ස්තුතිය පිරිනමන හාමුදුරනේ. ඒ වගේම ලේකම්තුමා ඔබතුමාටත් බොහොම ස්තුතියි. අද සංගීතයට එකතු වෙනවා. අයබෝයි. සංගීතයෙන් පුංචි විරාමයක් ලබාගෙන අපි තවත් කතා බහකින් ඔබ මුණ ගැහෙනවා. විරාමෙන් අනතුරුව ඔබ නැතත් සංගීතත් එක්ක එකතු වෙන්නේ. සංගීතයේ මීළඟ කතා බහට යොමු වෙන්නට පෙර ඔබට දැනුම් දිය යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. තෙලිජවිල මධ්‍ය මහාවිද්‍යාලයේ 1989 වසරේ විද්‍යාලයෙන් සමුගත ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු වෙලා සුවදාමාවක් සංවිධානය කරලා තිබෙනවා. ඉතින් ඔවුන්ගේ අදහස් බෙදා හදාගන්නට කාලෙකට පස්සේ මිතුරු මිතුරියන් මුණ ගැහෙන්නට 2018 8/18 වෙනිදා, ඒ කියන්නේ හෙට දවසේදී තමයි ඔවුන් මේ වැඩ කටයුතු සංවිධානය කර තිබෙන්නේ. පන්නිපිටිය සල්සා විලා හෝටල් පරිශ්‍රයේදී තමයි මේ වැඩ කටයුත්ත පැවැත්වෙන්නේ. ඉතින් ඔවුන් ආරාධනා කරනවා තෙලිජවිල මධ්‍ය මහාවිද්‍යාලයේ 89 කණ්ඩායමේ මිතුරු මිතුරියන් හැමදෙනාටම මේ වැඩ කටයුත්ත වෙනුවෙන් සහභාගී වන්නට කියා වැඩි විස්තර දැනගන්නට අවශ්‍ය නම් දුරකථන අංක දෙකකුත් සඳහන් කර තිබෙනවා. 0777-375-8220 0777-375-8220 සහ 0771-417-74-06 0771-417-74-06 දුරකථන අංක වලට කතා බහ කරලා ඔබ තෙලිජවිල මධ්‍ය මහාවිද්‍යාලයේ 89 කණ්ඩායමේ ආදි ශිෂ්‍යයෙක් හෝ ශිෂ්‍යාවක් නම් මේ වැඩ කටයුත්ත වෙනුවෙන් සහභාගී වන්නට ඕන කාල වේලාව වෙන් කරගන්නට අපි ආරාධනා කරනවා. හෙට දවසේදී අපි සූදානම් වෙන්නේ සංහිඳේ මීළඟ කතා බහ වෙතට යොමු වෙන්නට. අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ කලා කටයුත්තක් පිළිබඳව. කල්යාණි ගංගා ස්වර්ණ ප්‍රභා කලා මංගල්‍ය පිළිබඳවයි අපි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් අද සංහිඳත් එක්ක එකතු වෙන දේශමාන්‍ය සාමවිනිසුරු මංගල සිරි සුරවීර මහතාව අපි පිළිගන්නවා බොහොම ගෞරවයෙන් සංගම වෙතයි වනමුතුමට. මේ සාමාන්‍යයෙන් අපි දකිනවා බොහෝ වෙලාවට ලංකාව තුළ පාසල් මට්ටමින් විශ්වවිද්‍යාල මට්ටමින් කලා මංගල සූදානම් වෙන ආකාරය, නිර්මාණය වෙන ආකාරය. හැබැයි දැන් ඊට වැඩිය මේ කලා මංගල්‍ය තුළ යම්කිසි විශේෂත්වයක් තිබෙනවා. ඒ විශේෂත්වයත් එක්කම ඇයි මේ වගේ වැඩ කටයුත්තක් සංවිධානය කරන්න කල්පනා කළේ? අපි කතා බහ කරමු ගැන. මෙහෙමයි, අපේ ගම ඉස්සෙල්ලාම පිහිටලා තියෙන්නේ කෙල්ලිගම් ඉතිහාවතේ යබරුලුව කියන ග්‍රාමේ තමයි. ගම දෙපසින් තියෙනවා බියගම, ඒ වගේ මල්වාන කියලා. මේක ඓතිහාසික පුරවරයක්. ඉතින් මේ ඉතිහාසය කියන්නේ බොහොම රසවත් දෙයක්. ඉතිහාසයේ පොත් මේ පිටුවක් පෙරලනට බොහොම රසවත්. අද ඉතිහාසය ගැන එච්චර අද සමාජය තුළ අවධානමක් සැලකිල්ලක් නැහැ. ඉතින් මේ ඓතිහාසික පුරවරය ගැන මට මේ කලා මංගල්‍ය තුළින් හෙලිකිරීමක් කරන්න මට මේ එහෙම හිතක් පහළ වුණා. ඉන් පස්සේ වර්තමාන ලෝකයට නොගැලපෙන මේ මිත්‍යා මත ගැනත් මේ කලා මංගල්‍ය තුළ කතා කරන්න මම අදහස් කළා. එතෙන්ට ඒක යොදාගත්තා. ඉන් පස්සේ අපේ මේ ආදි මානවයා, මේ ලෝකයේ ආරම්භය සමග ආදි මානවයා ශිෂ්ටත්වයට පත් වෙන්න කලින් අපිට මේ කලාව හඳුනා දුන්නා. ඉතින් මේ අද තාක්ෂණයේ තිබෙන සංගීත භාණ්ඩ තිබෙනවා දියුණු තාක්ෂණයේ සංගීත භාණ්ඩ. ඒ දියුණු තාක්ෂණයේ සංගීත භාණ්ඩයත් එක්ක මේ සියලුම කලාකරුවන් ආදි මානව ගැන එච්චර ගෞරවයක් දක්වන්නේ නැහැ. ආදි මානව අපේ කලාව හොස්සෝයා දුන්න හැටි. ඉතින් එදා මම මේ කලා මංගල්‍ය තුලදී ආදි මානව වෙනුවෙන් ගෝත්‍රික විදිහට රංගන ශිල්පීන් දෙදෙනෙක් සහ ඒ වගේම මේ දරුවන් එතන කැඳවනවා. ඒගොල්ලන්ගේ පරිසරය වෙන විදිහටම කළු ගලක් තියලා ඉස්සරහගෙන මැලයක් ගහලා ඒ විදිහට හදනවා. ඉතින් එතනදී අපේ මේ කලා මංගල්‍ය තුළට පැමිණෙනවා මහාචාර්ය පොඩ්නලිමේ මහත්මයා පැමිණෙනවා සොන්දර විශ්වවිද්‍යාලයෙන්. ඉතින් එතුමා මේ ගැන කතා කරනවා විස්තරාත්මකව. කොහොමද මේ කලා මංගල්‍යයට මොන වගේ අංග දෙකතු කරලා තියෙන, කොහොමද මේ වැඩ කටයුතු සංවිධානය කරලා තිබෙන්නේ? ඔව්, මේක මිනිසුන්ට ලොකු ප්‍රශ්නයක්. මම මේක පෝස්ටර් ගහන්න ඊට පස්සේ මේ මාධ්‍ය පැත්තට ගියාන් පස්සේ මිනිසුන් මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කලා මංගල්‍යයක් වුණ පස්සේ මිනිස්සු ගොඩක් දුරට හිතන්නේ මෙතන තව තැනක ඇති ඔය කතරෝන් චිල්ලා දාලා තව තැනක ඇති මේ ඒ වගේ විදිහට තමයි මේ හිතන්නේ. නමුත් මේක සැබෑටම එහෙම දෙයක් නෙමෙයි. මේක අපේ ගම තුල තිබෙන ක්‍රීඩා පිටිය ලස්සන වැටක් හදලා ලී වලින්. ඊට පස්සේ ඒකේ පන්දම් පැය 4ක් 5ක් දැලවෙන විදිහට පන්දම් අපි හදලා. මම මේකදී ආරාධනා කරනවා රජතුමාට. රජතුමා පැමිණෙනවා මගේ ආරාධනා පරිදි. ඉන් පස්සේ මම ආරාධනා කරනවා ගමක හිටි අපේ ප්‍රභූවරු තමා ගමක් නියෝජනය කරපු ගමට පිහිටවුණු වෙද මහත්තයා සහ වෙද හාමිනේ. ඒ දෙදෙනාත් ඉනවා.
එතකොට ඊන් පස්සේ මම ආරාධනා කරනවා ආරච්චිල මහත්තයරස ආරච්චිල හාමිනේට. ඊට පස්සෙ අපේ මේ සිංහල ජන ජීවිතයෙන් අපේ ඈත්ච්ච දෙයක් තමයි මේ රබාන. රබන් ගහන්න රබානත් අරගෙන අම්මලා එනවා. ඒ පැලක් තියෙනවා පැල ළඟ තමයි අම්මලා වාඩි වෙලා රබන් ගහන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මේකෙදී අපේ සංගීත කණ්ඩායම මෙහෙම ඉදිරියෙන් සිටිනවා දේශක මහත්තුරුන් අපේ ගරුතර මහා සංග්‍රහත්නය සමග. ගරුතර මහා සංග්‍රහත්වය ගැන මම මේ වෙලාවේ ඔබතුමිට මම කියන්නම්. අතිපූජ්‍ය කඩුගන්නාවේ පීදස්සී නායක ස්වාමින් වහන්සේ වඩිනවා. අතිපූජ්‍ය බෙලිගල අමරසිර නායක ස්වාමින් වහන්සේ වඩිනවා. ඒකම අතිපූජ්‍ය වත්තිවේවි ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ පුරුරේ ඓතිහාසිකත්වය ගැන කතා කරන්න වඩිනවා. ඒකම අතිපූජ්‍ය කඩිගමුවේ විමලානන්ද නායක ස්වාමින් වහන්සේ පන්සිල් පිහිටවල අපේ ගමේ නායක ස්වාමින් වහන්සේ. ඉතින් මේ ස්වාමින් වහන්සේලා තමයි මිත්‍යා මත මේ ගැන අපි සාකච්ඡා කරන්නේ. දැන් මේ හැමදෙනාගේම දායකත්වයෙන් යුතුව කවුද මේ වැඩ කටයුතු ඉදක්වන්නට සූදානම් කර තිබෙන්නේ? කොහෙදද පැවැත්වෙන්නේ? කීයටද පැවැත්වෙන්නේ? මේ කාරණා ගැන අපි මතක් කරමු. මේක දැන් අපි මෙහෙමයි පොයිදාම යොදාගත්තේ බහුතරයක් මිනිස්සුන් මේ වර්තමාන සමාජයේ දුරාචාරයට ඇබ්බැහිවිච්ච තරුණ පිරිස් සංගීත සම්දර්ශනයක් බලන්න ගියාම මොනවා උස්සෙකට ගියන් පස්සේ මත්පැන් පාවිච්චි කරලා තමයි යන්නේ. මෙතනදී මම මේ දිනේ ජ්‍යොතිෂය අනුව මම වෙලාව බලලා අපේ පන්සලේ හාමුදුරුවන්ගෙන් ඒ වගේ වැඩිහිටියන්ගෙන් අහලා මම යොදාගත්තේ පොය දවසක්. ඉතින් මෙතනදී මේ වැනි දේවල් වැදගත් දේවල් කතා කරන නිසා පොය දවස සුසුවි කියලා මම යොදාගත්තා. මේ මස තව දින බොහොම තව සුළු දවසයි තියෙන්නේ. මේ සෙනසුරාදා 25 වෙනි සෙනසුරාදා හරියට හිරු අස්තවියත් සමග සැන්දෑ 7ට පටන් ගන්නවා අපි. පැය 4ක් හෝරා 4ක් විතර සෞන්දර්යාත්මකව ගමම දිලිසෙන විදිහට මේක පවත්වාගෙන යන්නේ. කොහෙදද පැවැත්වෙන්නේ? මේක මම මුලදී ගුවා වගේ ඔබතුමියට මල්වාන ඒ සුන්දර කල්යාණී ගංගා කලානාදී බැස යන ගම්මිටි මිටිහත් පිහිටි යබරුළු ගාමේ තමයි මේක පැවැත්වෙන්නේ. ඉතින් මමට තව තප්පරයක් දෙන්න. ඉතින් මේකෙදී මේ අර රජතුමා ඒ වගේම මේ පැලක් තියෙන පැලේ පැලේ රාල් කියලා ඉන්නවා එතනම ඉන්නවා අපේ අම්මලා ටික රබන් ගහනද. ඉන්පස්සේ මේ කලාකරුවන්ට මම වෙන් කළා තියෙන්නේ මගේ නිර්මාණය අනුව ලී කොටයක් උඩ වාඩි වෙන ගහගොන් කපපු ලී කොටයක් උඩ මැස්සක් උඩ තව ඔරුවක් තියෙනවා. ඔරුව උඩ දිල්මේ සඳුන් කියලා විශ්වවිද්‍යාලයේ යන අපේ නංගි කෙනෙකුයි ඒ වගේම එයාගේ මහත්මයා දෙන්න රෑපැල් රකින කුරහන් නෙහනේ ගීතේ ගායනා කරන්න දීපල ඉන්නවා. ඉන්පස්සේ එහා පැත්තෙන් ඉන්නවා අර මම මෙලොදිකි වාගේ ආදි මානවයේ ඒ පිරිස. ඊට පස්සේ ආරච්චිල මහත්ය දඬු කඳේ ගහන්නත් මම එක්කෙනෙක් සූදානම් කරලා තියෙන්නේ. ඒතර ඒ අතරින් පතර තමයි ගායකයෝ ඉන්නේ. තව විශේෂ දෙයක් තියෙනවා මෙතනදී. හරියට ගීත තුනක් යනකොට කදකරුවෙක් එනවා ඈත පිට ගම්මානයක ඉඳලා කිරිබත් කෙසෙල් කැවුම් කොකිස් නෙළුම් කළත් අරගෙන මේ කලාමගලට අනවසරෙන් ඇතුල් වෙනවා. ඇතුළුනම් පස්සේ මම අයගෙන් ප්‍රශ්න කළා රජතුමා ළඟට එක්ක ගිහිල්ලා මේ ප්‍රශ්න විසඳලා ඊට පස්සේ මේ කදකරුවා මේ සංගීත කලාවට කැමති කෙනෙක් බලනකොට රජවාසලේ තිබෙන සංගීත කලා මංගල වලටත් අනවසරයෙන් ඇතුළුලා ඒ නරඹනවලු. හොඳයි මං හිතන්නේ මේ වැඩ කටයුත්තේ පැවැත්වෙන විදිහ පිළිබඳ බොහෝ දෙනෙක්ට හොඳ අදහසක් ලැබෙන්නේ නැති තව දේවල් කිව්වොත් මං හිතන්නේ එදාට අපිට දැක ගන්නට විඳ ගන්නට දෙයක් නැති වේවි. ඒ නිසා අපි ආරාධනා කරනවා අගෝස්තු මාසේ 25 වෙනිදාට මේ වැඩ කටයුත්ත වෙනුවෙන් සහභාගී වන්නට කාල වේලාව වෙන් කරගන්න. තව සතියක කාලයක් තියෙනවා. වෙනස් විදිහ වැඩ කටයුත්තක් වේවි කියලා විශ්වාස කරනවා. දැන් මේ වගේ දෙයක් සංවිධානය කරද්දී කවුද ඔබට මේ වෙනුවෙන් ඔබත් එක්ක තවත් කණ්ඩායමක් වැඩ කටයුතු කරනවා? ඉතින් කවුද මේ වෙනුවෙන් ඔබට සහයෝගය ලබා දෙන්නේ? අනිවාර්යයෙන් මම මේ වෙලාවේ මතක් කළ යුතුයි ගමේ තිබුණා මේ ගමේ හිටියා වීරරත්න මහත්මයා කියලා. එතුමාගේ පුතෙක් ඉන්නවා බොහොම හොඳ කලා ශිල්පියෙක් ක්‍රිසාන්ත වීරරත්න කියලා. ඉතින් බොහොම කලා ශිල්පියෙක්. එයා එතුමා මට දැන් මේ හෙට උදේ වෙනකන් බලා ඉන්නවා මේක මේ වැට ගහනද පිරිසක් සූදානම් කරගෙන. ඉතින් ඒ ගමේ ඉන්න කලාකරුවම තමයි මම මේකට ගැනීමට මම සූදානම් කරගත්තේ. මොකද ඒ ගමේ අය නරඹනවා නම් ඒ ගමේ ඉන්න අයව මම එලි කරන්න කවුද මේ කලාකරුවා කියලා මම අදහස් කළා. ඒතර මේකේ කලාකාර ගායන ශිල්පීන් ශිල්පණියන් 15 දෙනෙක් විතර ඉන්නවා. ඒ හැම කෙනෙකුට එක ගීතයක් මම දීලා තියෙන්නේ. රංගන ශිල්පිනුත් ගමේ අය තමයි මම තෝරගත්තේ. ඒතර ඒ අයට මේ රැවුලක් දාන්න මේකප් ඕනේ නැහැ. ඒ වෙනස් වෙස් නිරූපණය කරන්න ඕනේ නැහැ. මම පාරේ යනකොට මම ඇහුවා අයියේ ඔයාට පුළුවන් ද අර මිත්‍යා මත දුරු කරන්න හිස් කලගඩියක් කරන යනකොට එනකොට අපේ රංගන භූමිය තුලදී මෙහෙම රංගනයක් කරනවා අපි ඒක විස්තර කරනවා අපේ හාමුදුරුගොල්ලෝ. ඒකට ඉදිරිපත් වෙන්න පුළුවන් ද ඔයා මේ වැදගත් ගමනක් යන කෙනෙක්. එතකොට එතනදී හිස් කලගඩියක් කරාම අසුබයි කියලා කියනවනේ. ඒකට මම අයියව තෝරගත්ත අයිය කැමතිද? කැමති වුණා. ඒ වගේ ගමේ ඉන්න අයම තමයි මම මේක ඒ පුහුණු කරලා ඒ රංගන ශිල්පීන් වශයෙන් යොදාගත්තේ. ඉතින්
අවසන් වශයෙන් මොනවද තවත් සිහිපත් කරන්න තියෙන කරුණු කාරණා? මට මේක අපේ මංජි ආයතනයේ බිස්කට් දෙනවා කියලා තියෙනවා. අද කඩකරුව එනකොටම මම ගමේ මේ 22 වෙනිදා අඬබෙරයක් ගහලා මම දැනුම් දෙනවා මුළු ගමටම. ඒ අඬබෙරයක් ගහලා දැනුම් දෙන පණිවිඩයත් එක්ක මම ගෙවල් වලට කියනවා කිරිබත් කෑලි 20ක් 25ක් රැගෙන එන්නට කියලා. එතකොට ඒ අය අපි අර කිරිබත් මේස වලට දාලා ඒ වගේ මංජි ආයතනොත් බිස්කට් පැකට් මට හම්බෙනවා කියලා තියෙනවා. ඒ වගේම ඇංකර් ආයතන කිරි පැකට් හම්බෙනවා කියලා තියෙනවා. ඒ සියලුම දේවල් අර කඩකරුවා කලාකරුවන්ට බෙදනවත් එක්කම ඊට පෙර අපේ ගරුතර මහ සංගරත්නයේට නිමල් අයියා කියලත් ඒ වගේම පත්මා ඒ එයාගේ බිරිඳත් සූදානම් වෙලා ඉන්නවා ගරුතර මහ සංගරත්න අප උපස්ථාන කරන්න. ඉන් පස්සේ අර කිරිබත් කැවුම් කෙසෙල් සියලුම දේවල් ගමේ ඒ නරඹන සියලුම ප්‍රේක්ෂකයන්ට මේක විවෘත වෙනවා. හොඳයි. මේ විදිහට ගමේ හැම දෙනාගේම සාමූහිකත්වයෙන් යුතුව එළි දකින කල්යාණි ගංගා ස්වර්ණ ප්‍රභා කලා මංගල්‍යයට අපි සුබ ප්‍රාර්ථනා එකතු කරනවා සංහිඳෙන්. බොහොම ස්තුතියි ඔබතුමාටත් මේ කතා බහට එකතු වුණාට. සියලු කටයුතු සාර්ථක වේවා. හොඳයි. අපි කතා බහ කළේ කලාව ගැන. කලාව වගේම සංගීතය කියන්නේත් අපි බොහොම ප්‍රිය කරන කාරණාවක්, බොහොම සමීප කාරණාවක්. ඉතින් ඒ විදිහට ශ්‍රී ලාංකීය සංගීත ශාස්ත්‍රයේ වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉෂ්ට සිද්ධ කළ කලාභූෂණ ලංකාතිලක දේශබන්ධු විශ්ව කලා කීර්ති විශ්වාභිනන්දන සම්මානලාභී සංගීත විශාරද එම් ඒ පී සමරසූරිය මහතාට වසර 80ක් සපිරීම සහ එතුමාගේ කලායතනයේ නෙළුම කලායතනයේ වසර 45ක් පිරීම නිමිත්තෙන් නෙළුම උත්තමාචාර සමරසර සංගීත සමාධිය අගෝස්තු මාසේ 18 වෙනිදා, ඒ කියන්නේ හෙට දවසේදී පස්වරු 5ට ගම්පහ සුමේද රඟහලේදී එළිදක්වන්නට සියලු කටයුතු සංවිධානය කරනවා. විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ සමරසර උත්තම සම්මාන උල්ල තුලදී ඔවුන් සම්මානයට පාත්‍ර කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ලාංකීය කලා ශාස්ත්‍රයේ වෙනුවෙන් තමන්ගේ මෙහෙවර ඉෂ්ට සිද්ධ කර කලාකරුවන් බොහෝ දිනකට පණ්ඩිත් ඩබ්ලිව් ඩී අමරදේවයන්ට, ඒ වගේම මහගමසේකරයන්ට, ඩෝල්ටන් අල්විස්, ටී ආර් පීරිස් සහ දයානන්ද ගුණවර්ධන ප්‍රවීණ සංගීතවේදීන්ට, කලාකරුවන්ට, නාට්‍යවේදීන්ට සමරසර උත්තම සම්මාන පළ කරන්නටත් ඔවුන් මේ අවස්ථාව සූදානම් කර තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් ඔබට සහභාගී වන්නට වෙලාවක් කලාවක් තියෙනවා නම් එන්න හෙට සවස 5ට ගම්පහ සුමේද රඟහලට. ඉතින් ඒ ආරාධනාවත් එක්ක අපි සංගීතයේ මේ කතා බහ නිමා කරනවා. පුංචි විරාමයකට අරගෙන තවත් කතා බහකින් ඔබ මුණ ගැහෙනවා. ගීතය කියලා කියන්නේ මිනිස්සු විදිහට අපිට අපේ හදවතට බොහෝම සමීප දෙයක්. සමහර වෙලාවට හිතට සතුටක් දැනුණත් දුකක් දැනුණත් අපි ගොඩක් වෙලාවට ගීතයත් එක්ක කාලය ගත කරන්න කාල වේලාව කොහොම හරි වෙන් කරගන්නවා. කාර්යබහුල ජීවන රටාවක් ඔබ ගත කරන කෙනෙක් නම් සමහර විට ඒ වෙනුවෙන්ම කියලා වෙලාවක් නැති වුණත් සමහර වෙලාවට ඔබේ වාහනේ ගමන් කරන වෙලාවට පරිදි මගතොටේදී කොයිම විදිහට ගීතයත් එක්ක ඒකාත්මික වෙනවා ඇති. ඒ විදිහට ඔබ ගීතයත් එක්ක සහසම්බන්ධ වෙද්දී ඔබ වඩාත්ම ප්‍රියකරන ගීත මොනවද කියලා කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවොත් ඒ අතර තියෙන එක ගීතයක හිමිකාරියක් එක තමයි මම දැන් කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඇයි නමින් යමුනා විනෝදිනී මහත්මිය, ප්‍රවීණ ගායන ශිල්පිනියක්, බොහොම සුන්දර ගීත ගණනාවක් ඇය ඔබට තිළිණ කරා. ඉතින් අපි ඇගේ අසුරු සැනින් මෙයසි ගී මිහිර පිළිබඳවයි කතා බහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අයිබන ඔබතුමියට අසුරු සැනින් මියසි ගී මිහිර මේ ප්‍රසංගය නම් කරන්නේ ඔබතුමියගේ බොහොම ජනප්‍රිය ගීතයකින්. මාත් පෞද්ගලිකව බොහොම ප්‍රිය කරන ගීතයක්. මේ වගේ ප්‍රසංගයක් සංවිධානය කරන්න බලපාපු ආසන්නතම කාරණා මොකද්ද? දැන් මගේ සංගීත ජීවිතේ දිගු කලක් ගත වෙලා තියෙන්නේ. ඉතින් ප්‍රසංගයක් පවත්වනවා කියන එක පිළිබඳව යටිහිතේ ලොකු ආශාවක් අවුරුදු ගණනාවක ඉඳලා තිබුණා. ඒත් ඒකට අවස්ථාවක් සලස ගන්න මොකද බාහිර දූර කටයුත්තක් නිසා මගේ හැරි තිබුණා. ඉතින් පළවෙනි ප්‍රසංගය ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2017 ජූනි 30 වෙනිදා තව රංගහලේදී පැවැත්තුණා. ඉතින් මම හිතුවා මේ නැවතත් ප්‍රසංගයක් කරනවා නම් හොඳයි, මොකද තවත් කාලයක් ගිහිලා කරනවට වඩා කියලා. මේ අවුරුද්දේ දැන් අගෝස්තු මේ මාසේ 24 වෙනි සිකුරාදා
සවස 6:30ට බිෂොප් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පවත්වන්න තීරණය කරා. කොහොමද ප්‍රසංගය වෙනුවෙන් තියෙන සූදානම, කොහොමද පුහුණු වීම කටයුතු සිද්ධ කරන්නේ? අපි ඒ කාරණා ගැන මතක් කරමු. ඔව්, ඇත්තටම මේ සඳහා පසුගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ ඉඳලම මගේ සූදානම් වීම තිබුණා. තාමත් වෙමින් පවතිනවා. ඉතින් මොකද මම මේ ප්‍රසංගය මගේම දෙයක් හැටියට මම තනියෙන් කරන්නේ. ඒ කලාට සංවිධාන කටයුතු සඳහා කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මගේ යහළුවන්, ඒ අයත් එක්ක ඒ අවශ්‍ය කටයුතු කරමින් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රසංගයක් කරනවා කියන්නේ ඉතින් සංගීතය සපයන්න ඕනේ, තැනක් තෝරගන්න ඕනේ, ශබ්ද පරිපාලනය, ඒ වගේම ඊට අමතරව දැන් මේ ප්‍රසංගය පසුගිය ප්‍රසංගයේ මම නොමිලේ තමයි විවෘත ආරාධනාවක් මගේ රසික රසිකාවියන්ට කළේ. මේ කරන දෙවන ප්‍රසංගයේදී ටිකට් පත් අලවියකින් තමයි ප්‍රසංගය පැවැත්වෙන්නේ. ඉතින් ඒ සඳහා මට අත්දැකීමක් තිබුණ ඇත්තටම. ඉතින් ඒකෙත් තියෙන බැරෑරුම්කම මට දැන් කියන්නේ ඇත්තටම අවබෝධ වෙමින් තියෙන්නේ. දෙයක් කරන්න ඕනනේ, ඒකේ කොහොමද කියන එක දැනගන්න. ඉතින් මොනවා වුණත් මම මේ ප්‍රසංගය සාර්ථක ඉදිරිපත් කරන්න ලොකු සූදානමකින් ඉන්නේ. මේ දිනවල ගීත පුහුණු වීම කටයුතු කරනවා. ඒ වගේම එම ප්‍රසංගයේ යුග ගායන තියෙනවා. ඒ සඳහා සෝමතිලක ජයමහා අයියත්, එඩ්වඩ් ජයකොඩි මිතුරා, රෝහණ බෝගොඩ මිතුරාත්, ඒ වගේම මගේ දෙවනි පුතා තර්ෂණ මාධව පෙරේරා, ඒ හතර තුන් දෙනාම යුග ගීතයෙන් මට සහාය වෙනවා. ඊට අමතරව සංගීතය මෙහෙවන්නේ මම ගුවන්විදුලි සංස්ථාවේ රාජකාරී කටයුතු කරන්නේ. එහෙම වැඩ කරන වාදක මණ්ඩලයේ සිදත් සෝමසුන්දර සහෝදරයා. ඉතින් මේ කතනය ගායන ශිල්පියෙක් තමයි කරන්නේ. ඒ තමයි රෝහණ සිරිවර්ධන, මගේ හිත මිත්‍රයෙක්. අවුරුදු ගණනාවක් මා සමග ගුවන්විදුලි රාජකාරී කටයුතු කරා. ඒ වගේම මා සහ මගේ ජීවිතේ පවුල් පසුබිම සහ මගේ ඒ කාලේ ඉඳලා සීළු දේ දන්නා කෙනෙක් හැටියට ඔහුට නිවේදන කටයුතු කිරීම මම හිතුව පහසුවක් කියලා. මොකද අලුතෙන් විස්තර දැනගන්න අවශ්‍යතාවයකුත් නැහැනේ. ඉතින් ගායන ශිල්පියෙක් මගේ මේ නිවේදන කටයුතු කරන්නේ. ඒ වගේම මට තව කියන්න ඕනේ, ප්‍රසංගයේ ඉදිරිපත් කරන ගීත වලදී දැනට ජීවතුන් අතර නැති මා යුග ගීතයක් ගායනා කළ තින ෂෙල්ටන් පෙරේරා කියන සංගීතවේදියාණන්ගේ මා සමග ගැයූ මිලාන මලකේ ගීතයත්, මගේ ගුරුවරයෙක් වන WD අමරදේව පණ්ඩිත අමරදේවයන් අපේ කුලපති වෙලා හිටිය සෞන්දර්ය විශ්වවිද්‍යාලයේදී එතුමාද අපාතර නැති වුණත් මා එතුමා සමග එතුමාගේ ආරාධනාව පරිදි ආරාධනා වැඩසටහනකට දැනට අවුරුදු 22කට පෙර ප්‍රේම තටාකයේ ගීතය පෙර ගායිකාව තමයි වජිරා බාලසූරිය කියන ශිල්පිනිය. ඉතින් ඇයගේ ගායනයට මම ගොඩාක් ගරු කරන මම සර්ට උපහාරයක් විදිහට මගේ පුතා සමග අර මිලාන මලකේ ගීතයත් ප්‍රේම තටාකයේ ගීතයත් මේ ප්‍රසංගයේදී ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක විශේෂ දෙයක් හැටියට මම සලකන්නේ. ගොඩක් වෙලාවට මම වෙනත් ශිල්පියෙක් ගීතයක් ගායනා කිරීම මම අනුමත කරන්නේ නැති කෙනෙක්. මම මගේ පුතා සමග ගායනා කරන්නේ ෂෙල්ටන් පෙරේරා කියන මහා සංගීතවේදියාණන් අද ජීවතුන් අතර නැති නිසා. අමරදේව සර්ට තියෙන ගෞරවයක් සහ මගේ උපහාරයක් පිණිස විතරයි මේ ගීතය අයිතිකරු මම නෙවෙයි, එතුමාට උපහාරයක් වෙනස තමයි මම මේ ගීතේ ගායනා කරන්නේ. ගීත කීයක් විතර ප්‍රසංගය තුළ ගායනා කරන්න බලාපොරොත්තු වෙනවද? ප්‍රසංගයේදී ගීත 18ක් ඇතුළත් වෙනවා. මගේ පුතණුවන්, ඒ කියන්නේ තර්ෂණ මාධව,
මේ වන විට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ විද්‍යාර්ථියෙක්. මගේ ඒ පුතා සංගීතය පිළිබඳව වැඩිදුර අධ්‍යාපනය සඳහා මම ගොඩාක් දේවල් මගේ පුතාට කරමින් සිටිනවා. ඉතින් මේ ප්‍රසංගයේදී මම පුතාවත් එළි දක්වන්න, ඒ කියන්නේ මේ ඔහු ගොඩක් දක්ෂයි කියලා මං හිතනවා, ඔහුගේ මෑණියන් විදිහට මගේ පුතා ගායනයට අමතරව ප්‍රසංගයේ වාදක මණ්ඩලයේ බෙන්ජෝ මැන්ඩලින් ගිටාරය, ඒ වගේම ඉංග්‍රීසි මැන්ඩලීන වාදනය කරනවා. ප්‍රසංගයේදී ගීත දෙකක් වාදනය කරනවා තනිව. ඉතින් මෙහිදී තවත් විශේෂයක් තමයි හොඳම වාදක මණ්ඩලයක් මේ ප්‍රසංගය සඳහා මේ ඉදිරිපත් වෙන්නේ වී හේමපාල පෙරේරා කියන මහා සංගීතවේදියාණන් මගේ පුතාගේ ගුරුවරයා. ඉතින් මේ ප්‍රසංගයේ වාදනයෙන් වාදක මණ්ඩලයට එකතු වෙනවා. ඒ වගේම මගේ සමකාලීන මිත්‍ර සුරේන්ද්‍ර, ඇන්තනි සුරේන්ද්‍ර, ඒ කියන්නේ මගේ පියාණන්ගේ යහළුවා තමයි ඇන්තනි, එන් ඇන්තනි කියන සංගීතවේදියාණන්ගේ පුතා තමයි ඇන්තනි සුරේන්ද්‍ර. ඉතින් ඔහුත් මගේ ආරාධනාව පරිදි මේ ප්‍රසංගයේ වාදක මණ්ඩලයේ ඉන්නවා. හොඳ සංකලනයක් එක්ක මගේ දෙන හොඳ ප්‍රසංගයක් අත්දකින්නට අවස්ථාවක් ලැබේවි කියන ඉඟිබිඟි තමයි ඒ කතාබහේ ඇතුළත් වෙලා තිබුණේ. දැන් ඔය දේවල් කතාබහ කරගෙන යන අතරේ මට හිතෙන මෙහෙම අන්න, දැන් කොහොමද ඔබ සංගීත ශාස්ත්‍රයට පිවිසෙන්නේ? කොයි කාලෙ විතරද, දැන් කොච්චර කාලයක්ද සංගීත ශාස්ත්‍රයට ඇවිල්ලා? ඔය ගැන පොඩ්ඩක් මතක් කරගන්න. ඔව්, මට මගේ පවුලේ ආභාෂය තමයි. ඉතින් මගේ පියාණන් තමයි ලෙස්ලි අශෝකා, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාදක මණ්ඩලයේ සේවය කළේ. දැනට අවුරුදු 32කට පෙර මේ බොහොම අඩු වයසේදී ඔහු අපාතරින් වෙන්වනවා. ඉතින් වාදක මණ්ඩලයේ අර මගේ පුතා වගේ හාමෝනියම්, බෙන්ජෝ මැන්ඩලීනේ ඉංග්‍රීසි මැන්ඩලේ වාදන ශිල්පියෙක්, ඒ වගේම එතුමා ගායන ශිල්පියෙක්, සරලගි විරිදු නෘතිගි ගායන ශිල්පියෙක්. ඉතින් එවකට මා පොඩි කාලයේදී මගේ පියාණන් නිතර ඉතින් ඔය සංගීත කටයුතු වල ගෙදරදී පුහුණු වෙමින් වෙනකොට මම ඒවා අහගෙන ඉන්නවා. මට නිතර ඇහුනේ ඒවා. ඉතින් මටත් පෙර හැකියාවක් තියෙන්නේ නැති. ඉතින් මගේ පවුල් පසුබිමේ මගේ පියාණන්ගේ අඩිපාරයමින් තමයි මා අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒකම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේදීත් මට මගේ ගුරුවරුන් ගොඩාක් මුණ ගැහෙනවා. වයලින් වාදනය සහ ගායනය මම ඉගෙන ගත්තා බී වික්ට පෙරේරා ගුරු පියාණන්ගෙන්. තාල වාද්‍ය පිළිබඳව ඩී ආර් පීරිස් ගුරු පියාණන්, ඒ වගේම විජේරත්න රණතුංග ගුරු පියාණන්, පී වී නන්දසිරි ගුරු පියාණන් යටතේ සහ සනත් නන්දසිරි ගුරු පියාණන් යටතේ මම ගායනය ඉගෙන ගන්නවා. ඉතින් අයිව ඩෙනිස් සහ නන්දා පෙරේරා ගුරු මෑණි පියාණන් වරුන්ගෙන් මා ජන සංගීතය හදාරනවා. ඒ වගේම මගේ මෑණි කෙනෙක් විදිහට මා ළඟ තියාගෙන ධන්වන්ත්‍රී වික්‍රමසේන කියලා ගුරු මෑණි කෙනෙක් මට යැන්නුවා. අද දැන් මේ මාසයකට පමණ පෙර ඇය අපාතරින් වෙන්නුණා. ඉතින් ඒ වගේම මගේ ඇත්තටම මං හරි සතුටු වෙනවා මං හොඳ ගුරුවරුන් යටතේ මට ශිල්පය හදාරන්න හම්බුණා නේද කියලා. ඒ වගේම මං ආස කරන විෂයක් තමයි නෘත්‍යය කියන විෂය. හෙක්ට සොයිසා කියන ගුරු පියාණන් එතුමත් අද අත අපාතර නැහැ. නෘත්‍යය පිළිබඳව මනා දැනුමක්, හසල දැනුමක් තියෙන ගුරුවරයෙක් යටතේ. ඉතින් ඇත්තට මම ගොඩක් සතුටුයි හොඳ ගුරුවරුන් යටතේ අද අපාතර නැති වුණත් ඒ අයටතේ මට හදාරන්න ලැබීම සම්බන්ධව. පියාගේ ආභාෂයේ ඒ වගේම හොඳ ගුරුවරුන්ගේ මඟ පෙන්වීමත් එක්ක ඇගේ සහජ හැකියාවෙන් ඇය සංගීත ශාස්ත්‍රයේ මේ තාක්තර ලොකු ගමනක් ආවා. ඒ අතරතුරේදී අපේ හිත ඇද බැඳගත්තු ගීත බොහොමයක් අපිට තිළිණ කරා. ඉතින් එහි තවත් එක් සංදිස්ථානයක් අසුරු සැනින් මියසි ගී මිහිර විදියට ඔබට තිළිණ කරනවා. අපි ආරාධනා කරනවා අගෝස්තු මාසේ 24 වෙනිදා බිෂොප් විද්‍යාලීය රංගශාලාවට පැමිණෙන්න ඇගේ මියුරු කටහඬ රස විඳින්නට, විඳ ගන්නට අවස්ථාව ඇයි මේ විදිහට සලසා දීලා තියෙනවා. බොහොම ස්තුතියි ඔබතුමීට අද මේ කතා බහට එකතු වුණාට. ඉදිරි කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා. අයිබෝවන්. අයිබෝවන්. මමත්
රූපවාහිනී සංස්ථාවට පසුගිය වසරේත් මගේ ප්‍රසංගය සඳහා විශාල දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම මේ වසරේත් මට මේ මගේ රසිකයින්ට පණිවිඩ ගෙන දීම සඳහා මා වෙනුවෙන් මේ වැඩසටහන් වෙන් කිරීම සම්බන්ධව මගේ ගෞරවය ඔබතුමීටත් මා ස්තුතිවන්ත වෙනවා. හොඳයි, මේ කතාබහ අපි හමාර කරන්නේ එතුමිය රෝහණ බෝගඩයන් සමඟ ගැයූ බොහොම සොඳුරු ගීතයකින්. ඒ ගීතය විඳින්නට කියා අපි ආරාධනා කරනවා. පුංචි විරාමයකුත් අරගෙනයි අපි ඊළඟ කතාබහින් ඔබව හමුවන්නේ. සොඳුරු ගීතයකින් අනතුරු අපි සූදානම් වෙන්නේ ක්‍රීඩාව පිළිබඳව කතාබහ කරන්නට. 35 වන වෙළඳ සේවා මළල ක්‍රීඩා උළෙල පිළිබඳවයි අපි කතාබහ කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනුවෙන් අද සංහිඳත් සමග එකතු වෙනවා එහි සභාපති ප්‍රසන්න ඉන්දික, ප්‍රධාන ලේකම් ටොනාඩෝ ජයසුන්දර සහ මාධ්‍ය හා අනුග්‍රාහක සම්බන්ධීකාරක මහේෂ් ගුණරත්න මහත්වරු. අයිබෝන් තිදෙනාටම මම කැමති සභාපතිතුමාගෙන් කතාබහ ආරම්භ කරන්නට. අපි මේ වෙළඳ සේවා මළල ක්‍රීඩා උළෙල කියන්නේ මොකක්ද, මේ තරඟාවලිය මොකක්ද පැහැදිලි කරගන්න. වෙළඳ සේවා මළල ක්‍රීඩා සංගමය කියන්නේ 1984 වර්ෂයේ ආරම්භ වෙලා අද 2018 වර්ෂයේ වෙනකොට ඉතාමත්ම දියුණු තත්ත්වයේ තියෙන ලංකාවේ පවතින නම්බුවන් වෙළඳ සංගමයක්. අපේ මේ වර්ෂයේ 1984දී ක්‍රීඩකයන් 124 දෙනෙකුගෙන් ආරම්භ වෙලා අද 2018 වර්ෂය වෙනකොට ක්‍රීඩිකාවන් 2500ගේ දායකත්වයෙන් අපි 2000 ලබන හෙට සහ අනිද්දා දිනයන් දෙකේ අපි පවත්වනවා ක්‍රීඩා උළෙලක්. අපේ මළගඩ සංගමය කියන්නේ පෞද්ගලික ආයතන සහ අර්ධ පෞද්ගලික ආයතන අර්ධ රජයේ ආයතනයන් එකතු වෙලා හදාගත්ත මළගඩ සංගමයක්. ඒක ඒ හරහා අපේ සංගම්වල දායකත්වයේ කම්පනිස් 58ක් අපිත් එක්ක දායකත්වයේ දරනවා. ඒ 58 ක්‍රීඩක ක්‍රීඩිකාවන් 2500ගේ දායකත්වයෙන් සුගද්දාසි ක්‍රීඩාංගණයේ හෙට සහ අනිද්දා දිනයන් දෙකේ අපි පවත්වනවා ක්‍රීඩා උළෙල. ඒක තමයි මල්ගඩ සංගමය කියන්නේ. ජයසුන්දර මහත්මයා, දැන් මේවර ක්‍රීඩා උළෙල පවත්වන්නේ 35 වන වතාවට. කොහොමද මෙවර ක්‍රීඩා උළෙල සංවිධානය කරලා තියෙන්නේ? මොන වගේ ක්‍රීඩා ඉසව්ද මේ වෙනුවෙන් ඇතුළත් කර තිබෙන්නේ? අවද්‍ය ගත්තොත් මේ දවස් දෙකේ ගත්තොත් උදෑසන 8 සිට රාත්‍රී 8 දක්වා දිවාරාත්‍රි කියන්නේ පැය 12ක තරඟවලේ ප්‍රථමතාවට ශ්‍රී ලංකා පවත්වන්නේ මළකඩ ඉතිහාසෙම. ඒකම ගත්තොත් මේ ක්‍රීඩාවලිය සමසමගාමීව ප්‍රථමතාවට කබයිදීම තරඟවලිය පවත්වනවා වෙළඳසේවා අංශ සඳහා. මොකද පෞද්ගලික සමාගමවල ආයතනවල සේවකයන් සහභාගී වුණා කබයිදීම තරඟවලිය සඳහා සමගින් පුනෝ. ඊට අමතරව ආයුධ කිව්ව ආකාරයට මෙවර සංවිධානය කරලා තිනවා ජොෆ්ෆේ එකක්. ඒ කියන්නේ රැකියා බැංකුවක් අපි සංවිධානය කරලා තිනවා. අපේ ලංකාවේ ඉන්නවා රැකියා විරහිත මුගක් තරුණ තරුණියෝ. ඒගොල්ලන්ට අවස්ථා ලබා දෙනවා ඒ දවස් දෙකේ නොමිලේ සුගදාස් ක්‍රීඩාංගණය එන්න කියලා. මොකද අපේ ආයතන හරහා අපි දාලා තිනවා තමන්ගේ ආයතනවලට අවශ්‍ය අයිතිම්පත් ලබා ගන්න පුළුවන් ඒ අවස්ථාවේදී. ඒකම ගත්තොත් මේකට සහභාගී වෙනවා තරඟවලට සහභාගී වෙනවා විදේශ තරඟකරුවන්, මෙවර ඉන්දියාවෙන් සහභාගී වෙනවා තරඟකරුවන් හා තරඟකාරියන්. ඊට අමතරව ගත්තොත් මේ තරඟාවලියේ ජවන හා පිටිය ඉසව් 324ක් තියෙනවා. මේ දවස් දෙකේ අපි ඒක පවත්වනවා සාර්ථකව. ගත්තොත් අපි සභාපතිතුමා කිව්ව ආකාරයට 2500ක ක්‍රීඩිකා සහභාගී වෙනවා. ඒ වගේම මේ වෙද්දී ආයතන පෞද්ගලික සමාගම ආයතන 58ක් අපිටක ලියාපදිංචිලා තියෙනවා. මහේෂ්, දැන් මේ තරම් ලොකු ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගී වෙද්දී මේ දවස් දෙක තුල ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් කොයි විදිහටද සලසා දීලා තියෙන්නේ? ඔබේ වගකීම මොකක්ද මේ ක්‍රීඩා උළෙල තුල? ඔව්, ඇත්තට මම මේ බර ක්‍රීඩා උත්සවයේදී මට තමයි බාර දීලා තියෙන්නේ සියලුම අනුග්‍රාහක භවතුන්ගේ සම්බන්ධීකරණය සහ මාධ්‍ය ආයතනවල සම්බන්ධීකරණය. ඉතින් අද ඇත්තටම මට තිබෙච්ච ලොකුම අභියෝගය තමයි කොහොමද අනුග්‍රාහක භවතුන්ගේ දායකත්වය ලබා ගන්න කියලා. ඉතින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය ප්‍රධාන අනුග්‍රාහක හැටියට අපිත් එක්ක සහභාගී වුණා. ඒත් එක්කම ඩේවිඩ් පීරිස් ආයතනය මතක් කරන්න ඕනේ. ඩේවිඩ් පීරිස් ආයතනය අපිත් එක්ක එකතු වෙනවා අනුග්‍රාහක දායකත්වයෙන්. ඒ සමගම ටොනඩෝ මහත්මයා සඳහන් කරා විදේශ ක්‍රීඩකයන් පැමිණනවා කියලා. සාරා ටුවර්ස් ආයතනය තමයි ඔතරයිස් ට්‍රැවල් පාර්ට්නර් විදිහට මේ අවුරුද්ද කටයුතු කරන්නේ. ඊට අමතරව අලියොන්ස් රක්ෂණ ආයතනයෙන් සුවිශේෂී දායකත්වයක් දක්වනවා. මෙතෙක් ඉතිහාසයේ නොවීවරු ආකාරයට සියලුම ක්‍රීඩකයන්ට ඉන්ෂුරන්ස් කවර් එකක් ලබා දීලා තියෙනවා, 1 මිලියන් කවරේජ් එකක්. ඉතින් ඒක මෙතෙක් කාලයකට ක්‍රීඩා ඉතිහාසයේ
සිදුවෙලා නැහැ. එතකම ජනශක්ති ආයතනය මතක් කරන්න ඕනේ. ජනශක්ති ආයතනය අපිට අනුග්‍රහය දක්වනවා. එතකම එලිෆන්ට් හවුස් ආයතනය, එතකොට තව අපිට මාස් හෝල්ඩින්ග්ස් ආයතනය, පීපල්ස් ලීසිං ආයතනය, සුවිශේෂී දායකත්වයක් දක්වනවා පීපල්ස් ලීසිං ආයතනය. ඒත් සමගම ඔස්ට්‍රේලියන් බිස්නස් කොලෙජ් එක, ඊට අමතරව අපිට තව මාධ්‍ය අනුග්‍රහය හැටියට අපි ඇත්තරම මාධ්‍ය සුවිශේෂී මාධ්‍ය මෙහෙවරක් කරන ජාතික රූපවාහිනිය අපි ආදරෙන් මතක් කරන්නට ඕනේ. අපිට මාධ්‍ය අනුග්‍රහය හැටියට මේ පාර එකතු වුණා. ඉතින් මාධ්‍ය සම්බන්ධීකරණ කටයුතු සඳහාත් ජාතික නාලිකාව හැටියට අපිට ලොකු සේවයක් සැපේවා. ඉතින් ඒකත් බොහොම ආදරෙන් මතක් කරනවා. ඇයි මේ වෙනුවෙන් ජාතික රූපවාහිනියම තෝරගන්න කල්පනා කරේ? ඇත්තටම අපි ජාතික නාලිකාව හැටියට අපිට රූපවාහිනිය සම්බන්ධ කරගන්න ලැබීම ගැන සන්තෝෂ වෙනවා. අපි මාධ්‍ය ආයතන ගණනාවක් පිළිබඳ සාකච්ඡා සිදු කරා මේ මාධ්‍ය ආයතන තෝරගන්නට කලින්. මම ලේකම්තුමා, සභාපතිතුමා අපි ගිහිල්ලා මාධ්‍ය ආයතන හම්බ වුණා. ඉතින් අපිට කියවු සැනින් ක්‍රීඩාවට අත දෙන්න චැනල් අය එක තියෙනවා අපිත් එක්ක එන්න, අපි ඕගොල්ලන්ට අපි හොඳ සහයෝගයක් ලබා දෙන්නම් කියලා බොහොම සුහද පිළි අරගෙන, අපි ඇත්තට බලාපොරොත්තු නොවිවිරු ආකාරයට අපි පිළි අරගෙන අපිට ජාතික මෙහෙවරක් හැටියට සහභාගී කරවගත්තා. ඉතින් ඇත්තටම අපිට බොහොම සන්තෝසයි ජාතික නාලිකාවත් එක්ක එකතුමට හැකියාව ලැබීම පිළිබඳව. සභාපතිතුමා, දැන් මේ 35 වන වසර මීට පෙර වසරවලදී කොහොමද මේ තරඟාවලියෙන් අනතුරුව ලැබිච්ච ප්‍රතිචාර, දැන් ඒ ප්‍රතිචාරත් එක්ක කොහොමද මෙවර තරඟාවලිය වඩා සාර්ථකව පවත්වාන්නට කටයුතු සූදානම් කරලා තිබෙන්නේ? බොම්සුදී මෙවර අපිට ඇත්තටම අපිට තරුණ ජවයේකින් පිරුණු කමිටි එකක් අපේ පත් වෙලා තියෙන අලුතෙන්. ඒ තරුණ ටීම් එකත් එක්ක තමයි අපි මේ ගමන අලුතෙන් පටන් අරගෙන තියෙන්නේ. වසර 35ක් පුරාවට මේ ක්‍රීඩාවලිය පැවතුනත් අපි සමහරලාට අපි දැනගෙන හිටියෙත් නැහැ. සමහර අය අපේ ලංකාව තුළ දැනගෙන හිටියේ නැහැ. අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේක. මල්ල ක්‍රීඩාව කියන්නේ අපිට අතීතයේ පටන් ගත්තම සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, ඒක වකාල සුසන් සුගතීල කරත්න, ඒ අයියලගේ කාල සීමාවෙන් පස්සේදී ලංකාව ඇතුළත මල්ල ක්‍රීඩාව කියන නම වැඩි රැවුපිලිරැව් දුන්නේ නැහැ. අපිට අපේ ව්‍යායාමය අපි උත්සාහ කරන්නේ රට තුළ අපි ක්‍රීඩකයෝ, අපි සියලු දෙනාම ක්‍රීඩකයෝ, අපි ආසයි මල්ල ක්‍රීඩාව ඉදිරියට දියුණු කරන්න. අපේ රටේ තියෙන ප්‍රමුඛ ක්‍රිකට් වල තියෙන තැන වගේම මල්ල ක්‍රීඩාවටත් අපි ආසයි. මිනිස්සු පැමිණෙන, මිනිස්සු බලන ලොකුම ඉවෙන්ට් එක බවට පත් කරන්න අපිට මේ මල්ල ක්‍රීඩා උළෙල. ඒ මල්ල ක්‍රීඩා උළෙල හරහා අපිට පුළුවන් අපි ජාතික රූපවාහිනියත් එකතු වෙලා අපිට පුළුවන් ඉදිරියේදී මේ මල්ල ක්‍රීඩාව කියන එක ගම්දනව් වලට ගෙනහිල්ලා ඒ ළමයින් අතර ජනප්‍රිය කරලා, රටේ මිනිස්සු අතර ජනප්‍රිය කරලා අපිට අවශ්‍යයි මේ රටේ මල්ල ක්‍රීඩාව නංවන්නට. ඒක තමයි අපේ අවසාන ඉලක්කය. අපිට ඒකට තමයි අපි මේ යන ගමන පසුගිය වසරවල වලට වඩා මෙවර අපි උත්කර්ෂවත් අන්දමින් පවත්වන්න උත්සාහ කරන්නේ. හොඳයි, දැන් මේ වගේ තරඟාවලියක් සංවිධානය කරද්දී විශේෂයෙන් විවිධ ආයතන රාශියක එකමුතුවෙන් තමයි මේ වගේ වැඩ කටයුත්තක් සංවිධානය කරන්නේ. එතකොට කොහොමද ඒ වෙනුවෙන් මේ ක්‍රීඩික ක්‍රීඩිකාවන්, මේ ආයතනවල සේවය කරන නිලධාරීන්, සේවක සේවිකාවන් කොහොමද ඔවුන් මේ වෙනුවෙන් දැනුවත් කළේ? මේ වගේ වැඩ කටයුත්තක් වෙනුවෙන් කොහොමද ඔවුන් පොළඹවා ගත්තේ? මම කැමති කවුරු හරි උත්තර දෙන්න. හොඳ ප්‍රශ්නයක් ඇවිල්ලා. මොකද හේතුව අපේ පෞද්ගලික සමාගම් ගත්තොත් කාර්යක්ෂමතාව වැඩි සම්භාවිතාවක් තියෙනවා. එතකොට මේ ක්‍රීඩිකාවන් ගත්තොත් පාසල් අවදින් පස්සේ ක්‍රීඩා කරන්න හැකියාවක් හම්බෙන්නේ නැහැ, අවස්ථාවක් හම්බෙන්නේ නැහැ. අපි හොඳ ව්‍යායාම කරා, හැම ආයතන හරහා දෙනොත් කිමක් කරා, මාධ්‍යල හරහා දෙනොත් කිම, විශේෂ ශ්‍රී ලංකා රූපවාහිනිය ආයතනයෙන් හරහා දෙනොත් කිමක් කරා, ඒ හරහා හොඳ ප්‍රචාර අපට ලැබුණා. ඇත්තම ගිය වසරේදී අපිට තිබුණා ආයතන 38ක් වගේ ආයතන තිබුණා. මේ විදිහට 50ක් දක්වා ගේන හැකියාවක් හම්බුණා. ඒ වගේම ක්‍රීඩිකාවන් 2005 දක්වා ගේන හැකියාවක් හම්බුණා. ඒකෙම දැන් අපි මේ තරඟවලිය පවත්වන ගමන්ම අපි අමතක කරන්න ජාතික මට්ටමේ ක්‍රීඩිකාවන්, ආර්ථික අපහසුකම් තියෙන ක්‍රීඩිකාවන්ට අපේ සංගමය හරහා සුසත්ත ලබා දෙනවා. මොකද අපිට අවශ්‍යයි සවත්තුමා කිව්වා ආකාරයට ලංකාවේ මල් ක්‍රීඩාව දියුණු කරන්න. ලංකාව මල් ක්‍රීඩාව දියුණු කරන්න අපේ අනාගතය බලා ගන්න ඕනේ. අපි ඒක කරනවා. අපි සංගමයේ එක වක්කීමක් එක.
දැන් යම්කිසි කෙනෙක්ට එවැනි අවස්ථාවක් ලබා ගන්නට අවශ්‍ය වුණොත් එවැනි උදව්වක් උපකාරයක් ලබා ගන්නට අවශ්‍ය වුණොත් කොහොමද අපි ඒ වෙනුවෙන් සම්බන්ධීකරණ කටයුතු සිදු කරන්නේ යම්කිසි දුරකථන අංකයක් ලිපිනයක් තියෙනවද ගත්තොත් මගේ මම ලේකම් වශයෙන් මගේ දුරකථන අංකය 0711 97 97 97 97 ඒ දුරකථන අපි අය කියමු 0711 97 97 97 ඒ දුර්ඝතනේ මාව සම්බන්ධ කරන්න පුළුවන් ඊට අමතරව ශ්‍රී ලංකා රූපවාහිනී ආයතනයේ කිස්ලි රත්නක මහත්මයා කියන්නේ අපේ වෙළඳාංශයේ අධ්‍යක්ෂ මහත්මයා හරහත් අපට ඉල්ලුම් කරන්න පුළුවන් එතුමා අපට ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් මේ විදිහට ඔබ මල්ල ක්‍රීඩා උළෙලක් සංවිධානය කරනවා ඊට අමතරව විශේෂයෙන් ක්‍රීඩික ක්‍රීඩිකාවන් වෙනුවෙන් වටිනා අවස්ථාවන් සලසා දෙනවා. මේ දේවල් වලට අමතරව තව මොනවද ඔබේ ක්‍රීඩා සංගමය හරහා දියත් කරන ව්‍යාපෘති යම් කිසි දේවල් තියෙනවද අපි ඒවත් මතක් කරමු. ඔව් අත වශයෙන්ම අපි මීට කලින් අවෝඩ් සෙරමොනි එකක් පැවැත්තුවා බොහොම උත්කර්ෂවත් අන්දමින් ඒකට අපේ සුසන්තිකා ජයසිංහ මහත්මිය සහභාගී වුණා ප්‍රධාන චීෆ් ගෙස්ට් විදිහට. ඉතින් අපි මෙම ක්‍රීඩා තරඟයෙන් පස්සේ ඇත්තටම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔපචුනිටි එකක් තියෙනවා පිටරටවල ගිහිල්ලා තරඟ සඳහා සහභාගි වෙන්න සහ අපි ඊට අමතරව මේ මේ මහේෂ් අපි පුංචි බාධා කිරීමක් කරන වෙලාව බලලා අපි ඉක්මනට වෙනවා නැතත් කතා බහට. පීවිසුන් කින් ශ්‍රී ලංකා ටෙලිකොම් ෆයිබර් ඔප්ටික් ජාලයට එක්වන්න slb.lk වෙත පිවිසෙන්න. හොඳයි. ඔව් ඉතින් මම කියාගෙන ආවේ එහෙම පිටරට තියෙන සංචාර සඳහා ස්පේන් ඕස්ට්‍රේලියා මැලේසියා ඒ වගේ රටවල් සහභාගි වෙන්න පුළුවන්. ඊට අමතරව මාර්ග ධාවන තරඟයක් අපි පවත්වනවා සැප්තැම්බර් මාසයේදී ඒකට සහභාගි වෙන්න පුළුවන්. ඒ සඳහා අයිතුම් පත්‍ර මේ වෙනකොට අපේ වෙබ්සයිට් එක through කෝල් කරලා තියෙනවා ඒකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් අර මම මුලින් සඳහන් කරා විදිහට මේ සියලුම දේවල්ගේ ක්‍රීඩාවන්ගේ එකතු කරගෙන අපි සුවිශේෂී වූ මහා උත්කර්ෂවත් අන්දමින් අවෝඩ් සෙරමොනි එකක් කරනවා. ඉතින් ඒ සඳහා සහභාගි වීමට අපි ආරාධනා කරන්නේ සුවිශේෂී දක්ෂතා පවත්වපු ඒ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමයි. හොඳයි. දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් තමන් දැන් අධ්‍යාපනයේ හදාරලා පාසල් කාලේ සමහරකට කෙනෙක් ක්‍රීඩා කරලා තියෙන්නට පුළුවන්. එහෙමත් නැති වෙන්නටත් පුළුවන්. ඊට පස්සේ අධ්‍යාපන කටයුතු වලින් පස්සේ දැන් හොඳ රැකියාවක් නිරත වෙන අතරතුරේ මේ ඇයි අපි මේ විදිහට ක්‍රීඩාවත් එක්ක සහසම්බන්ධ වන්නට ඕනි කියලා දැන් ඔබ යම්කිසි ආයතනයක සමහර විට සේවය කරනවා ඇති. ඒ වගේ කෙනෙක්ට කියන්නේ නිලධාරියෙක්ට සේවකයෙක්ට සේවිකාවක්ට ක්‍රීඩාව තුලින් මොන වගේ ප්‍රතිලාභද ඔවුන්ගේ මේ රැකියා ජීවිතයට මොන වගේ හයියක්ද ලැබෙන්නේ? ඇත්තටම රැකියාව තුලින් ඔවුන්ගේ රැකියා ස්ථානයේ ඇත්තටම අපි වැඩ කරන අපි හැමෝම රාජකාරී කරන ගමන් තමයි අපි මේ අවස්ථාවට සහභාගි වෙන්නේ. අපි මේ ආයතන තුළ ඇත්තටම ඕනෑම ක්‍රීඩකයෙකුට ක්‍රීඩිකාවක් එකක් තමයි ආගේ සෞඛ්‍ය පැත්තෙන් හොඳයි දෙක රැකියාව පැත්තෙන් ඒ ක්‍රීඩකයාට ඒ ආයතනය තුළ කැපිපෙනෙන්න හැකියාවක් හම්බ වෙනවා. මොකද විශේෂයෙන්ම එහෙම එයා ඒ කෙනා අති දක්ෂයි. ක්‍රීඩකයෙක් කියන්නේ එයා මොන ආයතනයක වැඩ කරත් එයා කැපිපෙනෙන විශේෂ කෙනෙක්. ඒ නිසා අපි උත්සාහ කරන්නේ අපේ උත්සාහය ක්‍රීඩකත්වයට තැනක් දෙන්න. අපි කිව්වා වගේ සමහරලාට ක්‍රීඩා කරලා ජාතික මට්ටමේ ක්‍රීඩකයෝ රැකියාවක් නොමැතිව ඉන්න පුළුවන්. අපි උදව් කරනවා එතුමන්ට. අපි ඒගොල්ලන්ට උදව් කරනවා. අපි ඒගොල්ලන්ට රැකියා අවස්ථා ලබා දීලා අපි ආයතන 57ත් එක්ක අපිට කතා කරලා අපි මේ වෙනකොට කතා කරලා තියෙනවා. අපි ඒගොල්ලන්ට යොමු කරනවා. අපි හරහා අපේ ආයතනය හරහා අපේ වෙළඳසේවා සංගමය හරහා අපි ඒ ආයතන වලට යොමු කරලා ඒගොල්ලන්ට රැකියා අවස්ථා ලබා දෙන්න සහ ඒ ක්‍රීඩකයේ ඒ ආයතනයේ අනිවාර්යයෙන්ම කැපිපෙනෙන දක්ෂතා තියෙන කුසලතාවයෙන් හිමි කෙනෙක් වෙනවා ක්‍රීඩා කරලා තියෙන මනුස්ස කෙනෙක්. හොඳයි. දැන් සමහර විට දැන් ඔය හෙට සහ අනිද්දා පැවැත්වෙන ක්‍රීඩා උළෙල වෙනුවෙන් මල්ල ක්‍රීඩා උළෙල වෙනුවෙන් සහභාගී වෙන කෙනෙක් පාසල් කාලේදී ක්‍රීඩා කරලා නැති වෙන්න පුළුවන්. එහෙම අයටත් අවස්ථාවක් තියෙනවද මේ වෙනුවෙන් සහභාගී වෙන්න? හොඳ ප්‍රශ්නයක් ආවේ දැහැවේ. හේතුව ගත්තොත් අපේ අවුරුදු 18 ඉඳන් අවුරුදු 30 දක්වා තියෙන වයස් කාණ්ඩයක් ආධුනික හා ශුරතා කියලා. ඊට අමතරව අවුරුදු 30 සිට 35 40 අවුරුදු 5න් පහට අවුරුදු 55 දක්වා අපි වයස් කාණ්ඩ තියෙනවා. එතකොට යම් සිදුවින් ක්‍රිකට් පාසලදී නොකර දුනොත් සමහර කට්ටිය පටන් ගන්න දැන් තියෙනවා. ඒ ක්‍රිකට් ඒ කියන්නේ තමන්ගේ ආයතන හරහා පටන් ගන්න තියෙනවා ක්‍රීඩාව. ඉතින් ඒ සේවකයන් පුළුවන් ඒ සහභාගී වෙන්න ඒ වයස් කාණ්ඩ අනුව හරහා.
හොඳයි අපි කතාබහක් කළේ 35 වන වෙළඳ සේවා මරළ ක්‍රීඩා උළෙල පිළිබඳව අපි අවසන් වශයෙන් සිහිපත් කරමු නැවත වතාවක් පැවැත්වෙන දිනය වේලාව සහ ආරම්භ වන කීරද ඔය කරුණු කාරණා ටිකක් මහේෂ් අපේ හෙට සහ අනිද්දා දිනයන් දෙක තුල තමයි පැවැත්වෙන්නේ ඒ කියන්නේ අගෝස්තු මාසයේ 18 19 කියන දිනයන් තුල අපි උදේ 8 ඉඳන් රෑ 8 දක්වා ප්‍රථම වතාවට අන්ඩර්ලයිට්ස් සුගතදාස ස්ටේඩියම් එකේ අපි මේ ඉවෙන්ට් එක පවත්වනවා දවස් දෙකම දෙවැනි දවසේ අවසානයේදී අපි සුවිශේෂී කටයුත්තකට මුල පුරලා තියෙනවා අපි ඉතින් ආරාධනා කරනවා මේ කටයුත්ත ඇවිල්ලාම නරඹන්නයි කියලා දෙවැනි දවසේ අවසානයේදී ඒත් එක්කම අපි මේක අවස්ථාවක් කරගන්නවා අපිට සියලුම අනුග්‍රහක බවතුන්ද මගේ කාර්යභාරය හැටියට ඇද්දා අපිට දක්වපු සහයෝගය සහ අනුග්‍රහය නිසා තමයි අපි මේ තරම් ජය සම්පන්න විදිහට මෙවර අපි ක්‍රීඩාවල සහභාගී ක්‍රීඩාවල පවත්වා ගැනීමට හැකියාව ලැබුණේ. ඉතින් නැවතත් මා ඊට ආදරෙන් ගෞරවෙන් අපේ අනුග්‍රහක බවතුන් මතක් කර සිටිනවා. හොඳයි. ඔව් සහ විශේෂයෙන්ම කියන්න ඕනේ ජාතික රූපවාහිනිය අපිට මේ දීපු මාධ්‍ය අනුග්‍රහය සහ මාධ්‍ය මෙහෙවර පිළිබඳව අපේ හදපිරි ගෞරව ස්තුතිය ප්‍රණාමය පුද කරනවා. හොඳයි බොහොම ස්තුතියි ඔබ දිනාටම අද සංගීතයේ කිතුනාට ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා අයිබෝ. එහෙමනම් සංගීතෙන් අදට ඔබේ නිවහනෙන් සමුගෙන යන්නත් කාල වේලාව එළඹිලා අපි අදට ඔබේ නිවහනෙන් සමුගෙන යනවා සිකුරාදා සංගීතෙන් අමතක කරන්න එපා සඳටත් සංගීතයේ එකතු වෙන්න. අපි සමුගෙන යන්නේ මේ සුන්දර ගීතෙන් නන්දා මාලිනිය සහ සුනිල් ඉදිරිසිංහයන් ගායනා කරන. ඊතේ රස විඳින අතරතුරේ ඔබට ප්‍රාර්ථනා කරනවා සුබ සතියක් වේවා කියලා. අයිබෝ.